නායකතා සති සූත්‍රය පිළිබඳවමයි මට මෙන්න මේකේ තේරුම පැහැදිලිව සරලව පැහැදිලි කරන්න තේසම් පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති සමාධියති සමාධියේ තත්ත්වයටපත් වෙන්නේ සමතේටයිපත් වෙන්නේ තේසම් පහනා සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති ඒකාග්‍රතාවයටපත් වෙලා සමාධියති නැතුව සතරාදි වට්ටානේ පූර්ණ වෙනවා කියලා නෑ අනිසිතෝච විහෙරිති නාචකින්චි ලෝකේ උපාදීති තේරුම් ගත්තයි කියලා නෑ එතකොට මෙතන ඔහුට ලැබෙන සමාධිය මොකද්ද ඒක තමයි කියන්නේ පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ආර්ය හතරවෙනි ආර්ය ධාන ලැබෙනවා ඔය කියලා තියෙන ඊගාමට කායගතසත් සූත්‍රය කියලා තියෙන්නේ මේක ඔක්කොම වඩාගෙන යනවා මේ කායතසතියේ ඔය තේසම් පහන අධ්‍යක්ෂමය චිත්තං ඔය තියෙනවා ඔය 14ෙම 14ක් තියෙනවා 14ෙම තියෙන්නේ තේසම් පහන ගේහිතං සසකම්පන තේසම් පහන සම්තිට්ඨි සම්නිසිද්ධි ඒකෝදි හෝති සම්මාදීති පළවෙනි ධානය ලැබෙනවා ආර්ය ධානය දෙවෙනි ධානය ලැබෙනවා ආර්ය ධානය තුන්වෙනි හතරවෙනි ආර්ය ධානය ලැබෙනවා ඊට පස්සේ දිගටම කරගෙන යනවා නම් අභිඥා ලැබෙනවා දිගටම කරගෙන යනවා නම් අභිඥා ලැබෙනකොට අර මහත්ඵල මහානිසංස 10ක් ලැබෙනවා ඒ අනුව අර අදිවාසක ජාතිකෝ හොති වෙනවා නෙක්කාම නිකාමලාභී අකිච්චලාභී අකිසිරලාභී වෙනවා ඒ අනුව බයිවේරව සවෝති අරති රති සවෝති ඒ අනුව ඒ පුද්ගලයාට ඉද්ධ විඥාන ලැබෙනවා ඉද්ධ විඥාන ලැබෙන පුද්ගලයා අර චේතෝ විමුක්තිය පූර්ණ වෙනවා චිත්තේ චිත්තානුපස්සනාවෙන් ඊට පස්සේ ත්‍රිවිධ ඥාන ලැබිලා පුබ්බේ නිවාසානුත්‍ති ඥානය චුතුපවා ඥානය ආසවක්කේ ඥාන ලැබිලා ආසෝ කපා දානවා ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙනවා එතකොට මේ පුද්ගලයා එතනින් ආසවක්ඛ්‍යා ඥානයට යනවාමයි අනිවාර්යෙන් අවසාන වශයෙන් ආසවක්ඛ්‍යා ඥානය ඒ ලැබෙනවා ඔව් නමුත් දැන් මේ පොතේ මේ ඒ ඡේදෙට කලින් තියෙන්නේ අර මං කලින් කියපු ඒ ගේහසිතා සරසංකප්පත්තේ පහියන්ති කියන එක ඔව් ඒ පහියන්ති කිව්වට එතන තියෙන සමාධියද එතන ඒ කියන්නේ එතකොට තේ කියන්නේ එතන රාගදේශ මොහ ඔව් රාගදේශ මොහ තුනී වෙලා ඒක ප්‍රාණේ වුණාට සමාධියට සමතේදයිපත් වෙන්නේ. එතන එතකොට සමතයක්. සමතයක්. එතකොට ඥාන සමතයක්. එතකොට මෙතනින්ද විපස්සනා වෙන්නේ තේසම් පහන මෙතන විපස්සනාව ලැබෙන්නේ අන්න අර චිත්තේ චිත්තානුපස්සනාවේදී මෙතන අර පඥා විමුක්තිය ලැබෙන විපස්සනා ඥානය ලැබෙන්නේ. එතනද චිත්තං සම්තිත්තති මේ සම්නිසීදති ඒකෝදි හෝති. ඔව් එතනයි එතෙන්දී වෙන්නේ නෑ නෑ. දැන් ඔය සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීති කියන්නේ ධානය. සමතේටපත් වීම. තේරුණාද? ඒතර සමාධියති ඒවම් භික්ඛවේ භික්ඛු කායගතා සතින් කියලා තමයි. ඔව් කායගතා සතිය වඩෙනකොට මේ தത്വයට සමාධියතිපත් වෙනවා. හැබැයි එතකොට ලැබෙන්නේ ධානය. හතර හතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. ඒතර අනරිය දාන දේව අරිය දානේද? ඉන්ද්‍රිය ධර්ම බලගන්නේ නැහැ. එකෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන්නේ නැහැ. නෑ. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලින් එකක්වත් පූර්ණ වෙන්නේ නැහැ. ওই ක්‍රමයට මේ ක්‍රමයේ වෙන එකක් අර ක්‍රමයේ වෙන එකක්. මොකද මේක කිව්වේ ධානලාභියෙකුට. අරක කිව්වේ ධානලාභී නොලාභී දෙපිරිසටම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්න එක බුදුහාමුදුරුව අන්තිමට අනුදැන වදාලා. නිර්දේශ කළා. ඒතර මෙයා සමතේ ඉක්මවා ගිහිල්ලා නැහැ තාම. නෑ සමතේ ඉක්මවා තාම ගියේ නෑ එහෙම නෑ කියන්නේ බෑ සමත ඉක්මමයි කියලා එහෙමයි එහෙමයි පැහැදිලි ඔබ අන්සර් දීගා අවසරයන් විදුපිය